අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හැමෝටම හරියම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. මේ විදිහට මේ ව්‍යංජනය හදාගත්තොත් ඔයාලට පුළුවන් බත් එක්ක මේ ව්‍යංජනේ විතරක් එක ගන්න පුළුවන්. ඒ තරම් හරියම රසයි. ඒ වගේම තමයි මස් මාළු අවශ්‍ය වෙන්නේ නැහැ. හරියම ලේසියෙන් හදා ගන්න පුළුවන්. අද කාලේ හැමදේම ගණන්නේ. ඒ නිසා මම හිතුවා හරියම ලේසියෙන් මේ ව්‍යංජනේ හදා ගන්න විදිය ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් එක ව්‍යංජනයකින් මේ වේල පරිමහ ගන්න. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෑ රතුපාණි තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරන්න. මුලින්ම මේකට අපිට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. ඒ බිත්තරේ මම මේ විදිහට කඩලා දා ගන්නවා මේ වගේ භාජනයකට. ඊළඟට අනිත් බිත්තරෙත් කඩලා එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට පොඩියට කපාගත්තු ලුණු කෑලි ටිකක් එකතු කර ගන්න. සාමාන්‍ය මේ වගේ ලොකුවට කපා ගත්තාම හරිම රසට හැපෙනවා. ඊළඟට මම එක ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කර ගන්න. ඔයාලට කැමති නම් මේකට අවමිරිස් කඩලා පොඩියට කපලා එකතු කර ගන්න පුළුවන්. ඉතින් මගේ බබා කන නිසා මම ඒකට අවමිරිස් එකතු කර ගන්නේ නැහැ. ඔයාලට කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි මේ විදිහට ඔම්ලට් එකක් හදා ගන්න හදන්නේ. pan එකට තෙල් ටිකක් දාලා මේ විදිහට මම ඔම්ලට් එක එකතු කර ගන්නවා. දැන් මේක එක පැත්තක් බැඳුනහම අපි අනිත් පැත්තත් හරව ගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේ බිත්තරේ මිශ්‍රණය හුමාලෙන් දම්බ ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට තෙලේ බැදලා තමයි අරගන්නේ. දැන් මේක දෙපැත්තටම හරවගෙන හොඳට බැද ගන්න ඕනේ. දැන් අපි මේක ලිපෙන් ඉවතට අර ගන්න ඕනේ. දැන් අපි මේක කෑලි වලට කපා ගන්නවා. ඉතින් ගෙදර ඉන්න ප්‍රමාණය අනුව ඔයාලට කෑලි කපා ගන්න පුළුවන්. දැන් මේ විදිහට ලෑල්ලට දාලා මම ඒක කෑලි කපා ගන්නවා. සාමාන්‍යයෙන් මම මේකෙන් කපා ගන්නවා කෑලි 16කට. ඉතින් ගොඩාක් අයට කන්න පුළුවන් මේ විදිහට හදාගත්තාම. දැන් ආයෙත් මම pan එක රත් වෙන්න තියලා එකට තෙල් ටිකකුත් දාලා පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඒකම කරපිංචි ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේක රස වැඩි කර ගන්න තව රම්පකොලයක් එහෙම එකතු කර ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ ටික තෙලේ බැදෙනකොට මම මේකට එකතු කර ගන්නවා අමිරිස් කරල් දෙක තුනක් හොඳට කපාගෙන. ඊළඟට ලොකු ලුණු ගෙඩියක් එකතු කර ගන්නවා. දැන් ඊට මේ විදිහට තෙලේ බැදෙන්න දෙන්න. දැන් ඒකට මම එකතු කර ගන්නවා රසහනුව ලුණු කහ කුඩු ටික. ඊළඟට මම මේකට බැදපු තුන පහ තේ හැඳි එකමාරක් එකතු කර ගන්නවා. මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. මේ දේවල් ඔයාලගේ රසහනුව එකතු කර ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට තෙලේ බැද ගන්න. මේ ටික තෙලේ බැදුනහම අමුදම රසයක් තියෙනවා. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊළඟට මම උකු පොල් කිටි මේකට මිලිලීටර් 300ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේකට උකු පොල් කිරි එකතු කරනවාම හරිම රසයි. දැන් මේ විදිහට පොල් කිරි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මේ වගේ හොඳ නටනකොට මම ඒකට කපාගත්තු බිත්තර කෑලි ටික එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට මේකට පොල් කිරි නැතුව වතුර එකතු කරලා හදා ගන්න පුළුවන්. සාමාන්‍ය මිරිස් හොද්දක් වගේ. එහෙම නැතුව මේ වගේ කිරි දාලා හදා ගන්නවා නම් හරිම රසයි. ඊළඟට මම මේකට තක්කාලි කෑලි ටිකකුත් එකතු කරගන්නවා. තක්කාලි එකතු කරගන්නකොට අවසානයේදී තක්කාලි එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔයාලට පේන ඇති මේ හොඳ හොඳට නටනවා. දැන් අපිට පුළුවන් මේක ලිප ඕෆ් කරගන්න. ඔය විදිහට තමයි මේ ව්‍යංජනේ මම හදාගන්නේ. හරිම ලේසියෙන් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් අද කාලේ වේදම් හැටියට. වේලා පෙනිමහ ගන්න හොඳම රස කෑමක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. දැන් මේ විදිහට හදාගෙන මම බත් එකකුත් බෙදාගෙන ආවා. ඒ බත් එකට දැන් මේ බිත්තර ව්‍යංජනෙන් ටිකුයි මැල්ලුම් ටිකුයි එකතු කරගෙන කන්න හදන්නේ. ඉතින් මැල්ලුමකුත් හදාගත්තාම හරිම රසවත්ව කන්න පුළුවන්. ඉතින් අඩු වියදමකින් මේ කෑම වේල හදාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. පොඩි බබාලට එහෙම දෙන්න හොඳම කෑමක්. මස් මාළු අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. සුබ දවසක්.